හරි අද අලුත් පාඩම සංකර සමයේද මේ බෝඩ් එක ගන්න නේද සඳහන් කරේ පේනවා මේකේ පටන් මේ පටන් ගන්න ඉස්සෙල්ලා පොඩි හැඳින්වීමක් කරන්න තියෙන පොඩි සංකේත කිහිපයක් අපිට ඕන හොඳේ ඒතර අංක 1 කලින් පොඩ මේ කතා කරේ නැද්ද කොහෙද අපි ශ්‍රේණිවල ක්‍රමාර්ථයක් කොහොමද ශ්‍රේණිවල මතකද හරි එතකොට මේ ක්‍රමාර්ථ දෙක පොඩ්ඩක් කතා කරලා ඉන්න ඉස්සෙල්ලා රයිට් මෙන්න කලින් අපි මේ ශ්‍රේණිවලද පොඩ්ඩක් කිව්වද කොහෙ මතකක් නැහැ කිව්වද නේද මතක නැහැ රයිට් මෙන්න අර්ධයක් කිව්වා තියෙනවා මෙන්න මේක n කියන්නේ ගත්තොත් ධන නිපීඩයක් කියනවා නේ ඉසෙත් ප්ලස් ධනනට ඕක ගණන සංකේතයක් නෝ ගණන සංඛ්‍යාවක් වත් එන්නේ නේ මේව ගුවත් ගණන සංඛ්‍යා නැචරල් නම්බර්ස් කියන දාස හිතුවේ එන්නේ ඉසෙත් ප්ලස් ගුවත් නික් ධන නිකල එහෙම නේද තේරුණා ඒක නේ ତර මේවත් තමයි මතක නේද මේ මොකද r ප්ලස් කියන මොකද තාත්‍රික ධන සංඛ්‍යා මේ මොකද r තාත්‍රික ධන සංඛ්‍යා ତර r ස්ටාර් ගැන බින්දු නැතුව සියලු තාත්‍රික ධන සංඛ්‍යා හරි නිකන් නිකන් හරි එතකොට n කියන්නේ ගත්ත ධන සංඛ්‍යාවක් කියලා අපිට මෙන්න වැඩක් කරන්න පුළුවන් ක්‍රමාර්ථයෙන් ලෝක මිනිස්සු අර්ථ ගන්නවා ඉංග්‍රීසියෙන් කියන ක්‍රමාර්ථ ෆැක්ටෝරියල් කියලා ඒක පස්සේ කතා කරමු ක්‍රමාර්ථයෙන් කියලා කියන්නේ n කියන්නේ ධන කියලා අපිට 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම ඩොට් 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 පිළිවෙල යනවා වැඩි කිරීම n කියන ප්‍රකාශනය තමයි හරි ඒක ලික් කරන කතාවත් ඒකේ තේරුම මොකද නේද ඔයගොල්ලෝ තේරුම කොටස් ගන්න මෙතන තියෙන මොකක්ද මොකක් තියෙන්නේ क्रमार्थ බින්දුවක උත්තරණය හංගෙන ඕල් කියෝගේ බින්දුව කියන්නේ නමුත් එහෙම නේ අර්ථයක් කියන සමාන දෙන්න එකයි දෙතේ පටන් ගන්න. ඒක අනාගත වාසියට තක. ඒක හානියක් නෑ. හරි? අර්ථයක් කියන්නේ. හරි? ඒක අර්ථයක් කියන ප්‍රමාණවත් බින්දුව එකයි කියන එක. හරි? ෆයිට් ටයිම් වන්. හරි. ඒක තියෙනවා. එතකොට ඒක අර්ථයක් කියන්නේ. එනම් පොදුවේ ප්‍රමාණවත් අර්ථයක් කියන්නේ වාචි කරනවා ප්‍රමාණවත් බිඳුව කියන්නේ එකයි එතන ඉන්නේ අර ප්‍රමාණවත් එක කියන්නේ මොකද එක කියන්නේ මොකක් තුන කියන්නේ මොකද කියලා ඔයගොල්ලෝ තේරෙන්නේ නේ දැන් මේ එන්නේ ප්‍රමාණවත් කියන එක ඔබන් පුළුවන් මොන පොඩලු කරා බයිද එන් ප්‍රමාණවත් කියන එක මෙහෙම කරා ලියන්න 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම මොකද කියලා n වෙන r පරිකිරම වෙන දින r තමයික පරිකිරම වෙන කියලා දිකර තියෙනවා කමක් නැහැ නේ මයින් වෙන r වෙන අතෝ හරි මේ r කියන ධනෙ කියලා කියන්න ඕනේ නැහැ මුතු මෙන්න මේ කොටස අරලා ගත්තොත් වෙනම ඔක මන් නිකන් අඬ ඔය ටික තරම් ක්‍රමාර්ථ එන්නේ මේ කොටස දැන් ගියන බලමු හන් මෙන්න හොල යන්න බැරිද මොනවා ඒ කොටස දැන් හොල යන්න පුළුවන්ද බැරිද පුළුවන් ඉතුරු ටික කවස් හදලා හැම වෙන්නේ නේ වැඩි කිරීම ඩොට් 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 පිළිවෙල තේරු. එහම අර තරලියක් නෝ. හරිද? ඉතර ඔක තමයි ක්‍රමාරූපිතය සංකේතින සංකේතෙත් එක ඔකලා ගන්න මූලික කාරණාවක් ඔක. හරි? දැන් මේක ගන්න පුළුවන් තව තව අර්ථයක් කිමක් තියෙනවා. දැන් මේක නෝමල් අර්ථයක් කිමක්. තව එකක් තියෙනවා. අපි කෙනෙක්ට මේ ලෝක මිනිස්සු කියන පුනරාවර්තන අර්ථයක් කිමක්. මේ පුනරාවර්තන කියන එක සිද්ධක වචනයක් නෙවෙයි. නැවත නැවත රිකර්සිව් කියන එක. හරිද? ඒ කියන්නේ ක්‍රමාරූපය. අර දක්වන මුලින්ම මම කියන ක්‍රමාරූපයේ ඉංග්‍රීසි කියන්නේ ෆැක්ටෝරියල්. එනවා කියන F බිඳුව, කැපිටල් F නේ. ෆැක්ටෝරියල් බිඳුව. කීර උතරේ. එකයි ඔබ නේද? ෆැක්ටෝරියල් බිඳුව එකයි. හරිද? මේක තමයි කියන්නේ. ඊට පස්සේ කියනවා ෆැක්ටෝරියල් කිසියම් n සංඛ්‍යාවක් හැබැයි n කියන ධනක ලකුණක්. ෆැක්ටෝරියල් n කියන්නේ මම පොඩ මෙතන කතා කරන්නේ. ඒගොල්ල ක්‍රමාරූපයෙන් එහෙම කඩපයි. ක්‍රමාරූපයෙන් කියන්නේ 1 වැඩි කිරීම දෙක වැඩි කිරීම ඩොට් 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 n ඍණ 1 වැඩි කිරීම n කියලා ගන්නවා මේක අපලෙන් බැලුවම අපිට n ඍණ r n ඍණ 1 ක්‍රමාරූපිත වැඩි කිරීම n කියලා යන්න බෑ
ඔයාලුවත් මහින ඔලත්ත ඔන්න එන් වැඩ කිරීම එන් රෙන එක එක මාර්ථක ලියන්න පුළුවන්ද පුළුවන් ප්‍රශ්නයක් අන්න ඒක නිසා බෑ ඒ ඒ අදහස ඇතුව මේ අදහස ඇතුව වගේ කියලා ඒ අදහස ඇතුව වගේ ෆැක්ටෝරියල් එන් එෆ් එක නම් දක්වනවා එන් වාරයක් එෆ් එන් රෙන හරිනේ හරිද සරලද හරි වෙයි මේනේ කොහෙද එෆ් එන් රෙන නේ ඒක පොඩිද හරි ක්‍රමාවත් සංකෝණ ගන්න ඔය ටික දහන් ඉන්න ඕන මොකද කියලා දාලා වශයෙන් ඊට පස්සේ තව දෙන්න එක හරි ඒ අලුත් දෙන්න ගන්න එන් කියන ධරණේ කියලා සහ R කියන්නේ ධනනි කියලා හැබැයි බිඳුවක් පුළුවන්. එතන R කියන්නේ ධනනි කියලා සහ බිඳුවක් පුළුවන්. මොනවත් අලුත් සංකේතයක් කියනවා. තව. හරි. ඒක වෙන්නේ එකක්. M කියන්නේ ධනනි කියලා මෙතන විතර කතා කරමු. अबे आर क्या ने दाना निकला बिंदु ना हरी हम बीचे के नॉट देनो तो ने एन पी आ मेरे को संगे था पी पास है पी क्या ना पता एन पी आ एन उड़ी पी आ कुरे डी ना हरी मेरे को कैटी संगे था मेरे को दिक्कत आते हैं मतलब मैं पन्ने में क्रमावर बीते एन बंदी में එන් රින ආර් ගේ ක්‍රමාවලියට තමයි එක්කලුත් යන්නේ. තේරුණ නේ? නෑ අපි සරල අදහස ගත්ත පොඩ්ඩක් වල පැහැදිලි කරන්න. තුන පි දෙක ආ ඊළඟ කතාවේ අපි මොනවද කියන්නේ? මේකේ ආර් කියන එක එන්ට වඩා අඩු හෝ සමාන බිඳුවකට වැඩි. බිඳුව නම් පුළුවන්. හරි? මොකෝ මේ ආර් එන් ෆයිල් එක හරි. එහෙනම් මේ මෙතන ඉලක්ක කරා මෙතන ඉලක්ක අනිවාර්යයෙන්ම කොහොමද? පොඩි ලොකු වෙන්න. හරි? පොඩි හෝ සමාන. හරිද? එතකොට 3p දෙක කොහොමද යන උත්තරේ මොකද අපිට නෑ 8p දෙක කොහොමද උත්තරේ මොකද ක්‍රමානුකූල 8 උඩ යට 8 දැකලා හයනවා නේ ඔකන සුළු කරන්න පුළුවන් මොකද 8 වැඩි කිරීම 7 වැඩි කිරීම ඊට පස්සේ හදලා ක්‍රමානුකූල 10 නේද එතන ඉන්නේ යට හරි නේද අද හකවා නේද සපකරන හරි වදන තේරුණා සපකරන ගන්න පුළුවන් අපිට සරි 50 හරි හරි එතකොට නම් එහෙම ගන්න පුළුවන් ඒක තේරෙනවා මොකද කියලා එතන ගත්තොත් තව අදහස් ටිකක් ඔන්න ඔක සම්බන්ධයි හරි ඕනම එන්න ගන්න කියලා මෙතන වෙනවද එන්න එන් පි බිඳුව සුළු කරත් හදන්න ඕන එන් පි බිඳුව ක්‍රමාර්ථයෙන් වැඩි නะ එන් රෙන බිඳුව ක්‍රමාර්ථ උත්තර ගන්න එන් ක්‍රමාර්ථෙදී ම එන් ක්‍රමාර්ථ කි එකයි දෙක එන් පි බිඳුව පැහැදිලි දැස ගත්තොත් එන් පි එකයි මොකද ක්‍රමාර්ථයෙන් වැඩිම එන් රෙන එකේ ක්‍රමාර්ථනේ හරි පොඩි කේස් එකක් මම හිතුවා එතකොට මේ උඩ එන්නේ කරන්න බැලුවම නේද එන් වැඩි කරමු කොහොමද එන් රෙන එකේ ක්‍රමාර්ථ ප්‍රශ්නේ හරිද වැඩිම එන් රෙන එක මාසෙ හරි එන්පී එන්ට්‍රි නේද එන්පී එන්ට්‍රි නේද කොහොමද ක්‍රමාර්ථයෙන් වැඩිම එන් රින එන් ධන එකේ ප්‍රමාණය දැක උත්තරය කියවලු ක්‍රමාර්ථයෙන් එන් හේම හරි එක මෙතන එක එක මොනවද දෙක හරි මොකද සර් එකයි උත්තර එන් මත හරි මේක ආයි හරි ඊට පස්සේ අවසානේ ගන්නවා නිකන් මේ සුළු කරලා පටන් ගන්න පුළුවන් NP, N, NP අසුරු කමකයි.
என் கிரமாறு பிரதீம என்று என்ன கிரமாறு எங்க எனக்கு பிந்து பிந்து கிரமாறுக்கு இக்க அரதா கிவதாக்கு அவ்வளோ பிரயோஜனம் எடுத்த ஏ புத்திர கவுது என் மதம் ஏன்னா என்பிஆர் சொல்லுகிறல அகேன் கீப்பேக் தானே போலாம் அகேன் டிக்க அப்படி தானே பிரயோஜனம் பார்த்து பேச சொல்லுகிறேன் டிக்க என் சி என் கிரமாரூபத்தின் வெதீம
என்ன என்னல க்ரம ஆரோபித அடி கிரிம பின் என்ன க்ரம ஆரோபித பெதரம் கோ பிந்துவை பிந்து க்ரம දෙකයි උඩත්ෙන් යටත්ෙන් උත්තර සමලක හරි ඔන්න සම්බන්ධතාව ටික අපිට ඕන මේ පාරමනේ මේ පාර බලලා සංකර සංවේගයන් ප්‍රායෝගික ජීවිතය සම්බන්ධ සම්බන්ධමයි බොහොම සරල පාඩම කියන්නේ අපේ එදිනදා ජීවිතයේ අපිට තෝරා ගැනීම සහ පිළිල කරගැනීම කරන්න උනොත් ඒක කරගන්න කාර්යක්ෂම ක්‍රමයක් තමයි මේ පාඩම තුළින් ඉගෙන ගන්න. අපි තුන සරල වශයෙන් උදාහරණ අපිට මේ අපි තුන මේක තේරුම් අපි ඔයගොල්ලෝ මේක හරිනේ. හරි. අපි ගමු ළමයි තුන් දෙනෙක් ඉන්නවා. ABC කියලා. ABC අපි නෑ ළමයි තුන් දෙනා ඔයගොල්ලෝ තේරුම් ABC කියලා ළමයි තුන් දෙනෙක් ඉන්නවා. මේ ළමයි තුන් දෙනාගෙන් නෑ ABC කියලා ළමයි හතරක් ඉන්නවා. මේ ළමයි හතර දෙනාගෙන් තුන තුන ගෲප් ගන්න. තුන තුන වෙනස් ගෲප් ගන්න පුළුවන් උපරිම වහන් ඔච්චර කියලා අපිට දැනගන්න ඕන. හරි. ඊට පස්සේ තුන තුන ගෲප් අරගත්තන් පස්සේ ඒගොල්ලෝ වාඩි කරන් පුළුවන් ක්‍රම ගන්න ඔච්චර කියලා අපිට දැනගන්න ඕන නේ පුළුවන්. එක එක දේවල් තමයි වැඩි මම වැඩි ඉස්තර කියන්න අපි කෙනෙක් වැඩි පටන් ගමු. ඔයගොල්ලෝ අද දවසර අදාල් ප්ලේ ලිස්ට් එකේ YouTube එකට මම මේක අප්ලෝඩ් කරලා තියෙනවා මුලට iPhone. ඔයගොල්ලෝ මේක ඩවුන්ලෝඩ් කරන් වැඩි පටන් ගන්න iPhone iPhone. එතකොට මේ වෙන විස්තර කතා කරන ඕනේ පොඩ්ඩක් කලිම ප්‍රශ්න දෙක තුන කරගෙන අතට ඔයගොල්ලන්ට තේරෙන මොකද්ද වෙන්නේ කියලා පටන් ගන්න ඕගොල්ලෝ මේක. දැන් මේ නෝට් එකම හිස් දාලා තියෙන අංක එකට කඩිරක් හොඳේ. අංක දෙක ප්‍රශ්නයක් තියෙනවා අංක තුන ආපහු කඩිරක් දාලා තියෙනවා. මේක තේරෙන මොකක්ද දන්නවද? මේ අංක එකට ඔය දැන් කියපු සූත්‍ර ටික තමයි එන්න ඕනේ. ඒක මම YouTube එකට වෙන වීඩියෝ එකක් දාන්නම් හිතනොත් නැතහොත් මේක. ඒතර අංක එක කියන තැනට එන්න ඕනේ ඔයගොල්ලෝ මේ සූත්‍ර ටික දැන් අංක දෙක සාමාන්‍ය දැනීම් ප්‍රශ්නෙ පටන් ගමු. දැන් අංක තුනට මම එනවා ඊළඟට. හරි පටන් ගන්න ඕගොල්ලෝ. හරි. ඊතර ඔයගොල්ලෝ මේ ටියුට් එකේ උඩ පෙළගන්න. ප්‍රශ්න ටිකේ අංක උඩ හිස් පෙළියක් දාලා තියෙනවා. ඔය දිහා තියෙනවා මේසුර මේසුර මේසුර. කොලෙ. මේක හිස් තියලා තියෙන තුසාර. ඒ ටිකට ඕනේ මේ බෝඩ් එකේ කියපු විස්තරය හොඳේ. දැන් ඔයගොල්ලෝ වෙනසින් ආපු නිසා දැන් ඔයගොල්ලන්ට මතකයිනේ. එතකොට ඔයත් වෙනසින් ආපු නිසා ඔයාලට දැන් මතකයි. මේක වීඩියෝ එක පස්සේ බලන්න තෝරලා තේරෙයි හොඳේ. මේ අවශ්‍ය ටූල් ටිකක් තමයි කරේ. හරිද? ඊට පස්සේ ඒ දෙක බදලම් කරන් මේ පාඩම යන්නේ සාමාන්‍ය දැනුම කතන්දරයක්. මට මේ පැත්තට අවධානය යන්න. සාමාන්‍ය දැනුම කතන්දර කියන අපි තමයි සරල උදාහරණයක් ගමු මේම. සරල උදාහරණ මේ අපිට ඕන ප්‍රශ්නයක්. අපි ගමු කවුරු හරි කොත්තු කඩයක් පටන් ගත්තා. සමදා. කවුරු හරි කොත්තු කඩයක් පටන් ගත්තා. ඒ කොත්තු කඩේ පටන් ගන්න සිස්ටම් එක ඔයගොල්ලෝ කොත්තු කරනවානේ. කොත්තු කොත්තු දෙනවා කරන මොන සයිකල්ද? කෝල් ලැබුණාන් පස්සේ කොත්තු ගේන්න කියලා ගිහලා කොත්තු දීලා එනවා. හරි. එතකොට හිතන්න කොත්තු ප්‍රවාහනය කරන මොටර් සයිකලේ එදා දිනවා එක්ස්ට්‍රා ඉසෙට් කොත්තු කඩේ. තරම් ගෙදරටම කොත්තු වරම ලබා දෙන්න ලැබේ. පරණ නෝ කොත්තු. එතකොට කොත්තු වර යනකොට බයික් එක පේනවනේ හොඳ නැහැ හැමෝටම. ඒතර කොත්තු කඩේ ඉන්න මැනේජර් මහත්තයා ඒ පැත්තේ තියෙන පාරවල් විශ්ලේෂණය කරලා එයාට පුළුවන් මැප් එකක් හදන්න කොත්තු ප්‍රවාහනය කරන එක කියන්නේ බයික් එක හොඳට පේන්න විදිහ නේද? හැමදාම එකම පාරේ නැතු. විවිධ පැතිවල යන. ඒතර යාට විශ්ලේෂණයක් අවශ්‍යයි පාරවල් උඩරිම ඔක්කොම කාර් කරන්නේ කොහොමද? හොඳට. ඒතර යාට යාට තොරතුරු නිකන් අද මෙහින් යන මල්ලි හෙට මෙහින් යන මල්ලි කියනවා ඒක හොඳ උත්තරයක් හදා ගන්න ඕන සාමාන්‍ය දැනීම වැඩි දියුණු කරන බලන්න මට මේ සංකර සංවේග දැනීම આવුවා. තේරෙනවා මම කියන්නේ. ඒ වගේ දේවල් වලට පාවිච්චි කරන්න. සරල උදාහරණයක් අසොත් පන්ති ළමයි 10ක් ඉන්නවා කියමු. 10 දෙනාගෙන් පහ පහ තෝරගෙන එකිනෙක වෙනස් ඉදිරි වාඩි කරනවා නේ සීන් මේ. මෙතන ඉස්සරහා පෙළේට ළමයි 5 දාන්න පුළුවන්. ළමයි 50ක් ඉන්නවාගෙන් පන්ති. හා ඉස්සරහා පෙළේ 50න් පහ පහ තෝරගෙන වාඩි කරන පුළුවන් වෙනස් ක්‍රම ගන්න උඩරිම වහන්න ඕන. ඔකද තීරී බලන්න බෑනේ. ඒකට අපි විශ්ලේෂණය කරගන්න ඕනේ. ළඟ උඩ කොලයක් කරාම ලියන්න මොන ඔක්කොම නේ. ලියන කොනක් පටක් කරන ගොඩක් වෙලා යයි. ඒක කාර්යක්ෂම කරගන්න පුළුවන් ක්‍රමයක් විතරයි තියෙන්නේ. කොහොම සරල පාඩම මේක සාමාන්‍ය දැනීමෙන් අපිට කරගන්න පුළුවන් වැඩ පොඩ්ඩක් කාර්යක්ෂම කරගන්න පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තමයි පාඩම කරන්නේ. හරි එහෙනම් කොලේ හිස් තියලා තින්නේ මුල් එකට මම මේක පොඩි පරිණියම් මැප් එක වගේ තමයි මේ කියන්නේ හරිද? ඒතර මෙතනට මේ දැන් උදේ කතන්දරය එන්න ඕනේ. අර වෙලසින අපු කට්ටිය දැන් දන්න මොකද්ද උනේ කියලා. හරි පරක්‍රම කට්ටිය නෙවෙයි. හරිද? එතකොට තේරෙනවා කි පරක්‍රම කට්ටිය දන්නේ නැහැ. දන්නවා වෙලසින අපු කට්ටිය දන්නේ. හරි. එතකොට ඒකට හිස් තියන්නේ ඊට පස්සේ සාමාන්‍ය දැනි ප්‍රශ්න තියෙන දෙක පටන් ගන්න දෙක. ඊට පස්සේ මම එන්න ඇතන. රයිට් දෙක පටන් ගන්න.